ම නීතිග්‍ය මනෝංෂණ නානයක්කාර. අද දවසේ ගෝල්ෆෙස් අරගල භූමිය නිියෝෂණය කරන්න අරගලකරුවන් හැටියට. මෙ මධ්‍යය සාකච්ඡාව හැඳවන ප්‍රධාන අරමුණ මටකලින් කතා කරපු අපේ මහනාම හාමුදුරුවොත් රජුදත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. මහිතන්නේ පුරා මාස හතරක් අප්‍රේල් නමෙන්ද පටන්ගත්ත මේ අරගලය. සමස්ත ශ්‍රී ලාංකිකෙන්ගේම හදවත දිනාගත්ත, ආදරයට පාත්‍රවෙච්ච, රටක් කතා කරපු ලෝකයකගේ අවධානය යොමුවෙච්ච, අරගලයක් බවට පත්වෙලා තියෙනවා. එනිසා මේ අරගලය සම්බන්ධයෙන් අද වෙනකොට තියන මූලික තත්ත්වයන් සමඟ අපි මේ සාකච්ඡා විස්සර හරගෙන් යන්න අශ්‍යයි. අරගල භූමිය නිර්මාණය වෙන්නේ අප්‍රේල් නමෙන්ද. ඒ අරගල භූමිය අරගලය එක කණ්ඩායමක් විසින් කරපු දෙයක් නෙමි එක දේශපාලන පක්ෂයක් විසින් කරපු දෙයක් නෙමි. යම්කිසි වෙනත් දේශපාලන මතයක් දන්න ක්ඩායමක් විසින් කරපු දෙයක් නෙමෙ මේ ගෝල්ෆෙස් අරගල භූමියයේ අරගලයේ තිබිච්ච මුල සිටම පැවිතිච්චය ලක්ෂණය තමයි මේ අරගලය බහු පාර්ශවීය අරගලයක්. එනිසා මේ තුළ විධ දේශපාලන මතදරණ කණඩායම් හිටියා. කිසි දේශපාලන අදහසක් නැති කණ්ඩායම් හිටියා. එවගේම රජයන් රජේතිවිිච්ච ක්‍රියා කලාපය තුළ පීඩාවට පච්ච්ච කණඩයම් හිටිය. මේ අසාර්ථක ජනාධිපතිවරගේ ක්‍රියා කලාපය තුළ පීඩාවට පච්ච්ච අහිංසක මිනිස්සු වෙනුවෙන්. අපි පෙනීදලා. මිනිස්සුන්ට මේ සාමාන්‍ය පුරගැසියාට සහනයක් ලබාද දෙන්න ඕනිකළල අපේක්ෂා කර කණ්ඩාය මිටිය. ඒනිසා මෙන්න මේ වගේ විවිධාකාර වූ කණ්ඩායම් වලින් තමයි ගෝල්ෆේස් අරගල භූමිය සැදුුම් ලත්වවෙන්නේ. එතකොට මේ අරගල භූමියට අපි එකේක අය ආවා කවරුත් කවරුත් කියපින්දන්න මේ කවුරුත්තාව. තමතමා හිතල තමතමා ස්වෙච්චාවෙන් මේ අරගල ෙඩ එකකතුවෙෙන් ඕනේ මේ අරගලය කරලා රටතුළ ක්‍රමවෙනසක් ඇති කරන්න ඕනේ පීඩාවට පත්වලා ඉන්න ජනතාවට සහන දෙල ක්‍රමවේදයක්. මේ රටතුළ ස්ථාපිත කරන්න ඕනිකින් රමණින් තමයි කණ්ඩායම් අරල භූමියට අරගලය වට එකතු වෙන්නේ. එහෙම එකවෙච්ච කණ්ඩායම් ටිකදවසක් යනකොට හැදෙනවා ඒකා බද්ධ සමූහයේ කියලා. ඒකෙන් පස්සේ මේ අරගල භූමි ඇතුළේ සිද්ධවෙච්ච බොහෝ ප්‍රධාන පෙලේ ඉසව්. ්‍රධාන පෙළේ වැඩසටහන්. ඒ ඒකා බද්ධ සමූහය ඇතුළේ ගත්ත පොදු තීර නැතුළේ තමයි එව්වා සකස්වෙන්නේ. ඒ නිසා මේ අරගලේ ඇතුළේ ජූලි නමවෙෙන්ද පහුවෙලා අපි අගෝස්තු නමෙන්ද වෙනකොට එනකොට. මේ අරගලේ නිසා ලබාගත්ත ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේරටේ මිනිස්සු විශාල කැමැත්තකින් හිටියායි කියලා. ආරෝපනය කරගෙන හහිටපු මහින්ද රාජපක්ෂ අගමතිවරයාට තමන්ගේ දර අත්හරලා යන්න සිද්ධ වෙන. එ තමයි මැයි නමෙන්ද ගොල් ේ සරල බමුමිට එල්ලකරු ප්‍රහාරඇත් එක් ඇත්වවෙච්ච රටේ කළවලකාර වාතාාවර ඇතකේ ත්ව නිර්ණ වවා.ඉට පස්සේ කැබිනෙට් මණ්ඩලේ දෙවතාවක් ඔවුන්ට කැබිනෙට් මණ්ඩේ වෙනස් කර ගන්න සිද්ධ වෙන. ලක්ෂ හැටනමක් බලයක් සහිත ජනාධිපතිවරයාට සේනාදි නායකයාට මේ රට අතෑරලා යනතත්වෙට මේ ජන අරගලය මහජනතාව විසින් තීවුර කල්ලා ඊල්ටර සෝල ගන්නවා. ඉට අමතරව මහබැංකු අධිපතිවරයාව. ගෙදරයා වන මට්ටමට පත් වෙනවා. එත් එක්කම පාල්ලිමෙන්ටතුේ තුනෙන් දෙකක් තිබිච්ච රජයේ බලය එත් තුනෙන් දෙක අහිමි වෙන. ඉට පස්ස ගත්තොත් එහෙම රටේ මහින්ද රාජපක්ෂල ඇතුළේ රාජපක්ෂ රජීමේ හදලා තිබිච්ච ජාතිය මත, ආගම මත, කුලය මත, මේ විවිධාකාර බෙදුම් රේකා මේ අරගල භූමිය විසින් මකළ දාලා මේ රටෙන්න සියලු දෙනා පුරවැස්්‍යයා කියන තැනටගෙනල්ලාඒ මහ ජනතාව. එකම හඬක් තියන එකම අයිතියක් තියෙන තත්ත්වයකට මේ අරගලය විසින් පත් කරන. ඉඩත් එහා ගිහිල්ලා ලෝකයම මේ වෙනකොට කතා කරන අලුත්ම අරගල මොඩලයක්. මේ රට තුළින් ලෝකයට දායද්ධ වෙනවා. එනිසා මේ ආකාරයෙන් විශාල ප්‍රණයක් ගේ ප්‍රධානදේවල් ටික කියන විශාල ප්‍රමාණයක් ජයග්‍රහණ මේ අරගල තුළ අත් කරගන්න හැකියාව ැබිල තිෙන. ඒනිසා අදවෙනකොට තියන දේශපාලික වාතාවරණය සහ. අද වෙනකට තියන සමාජයේ තත්වයන් සැකිල්ලට අරගෙන. අපි ඒකාබද්ධ සමූහයේ හැටියට අපි තීරණයක් කරන්තිෙන පොදු තිරණයක් ගාලු මුුවදුර අරගල භූමියයේ භූමියයේ අරගල කටයතු අපි අවසන් කරනවා කියලා. ඒක තේරුම අරගල අවසන් වුනාා කියක නෙමි. අරගල ය අවසන් ව කියෙන නෙම එක බොහොම පැදිලව තේරම්ගන්න. මේ වෙනකොට ගෝල් ෆේස් අරගල භූමිය කේද්‍ර කරගෙන සමස්ස රටම එක අරගල භූමය බවට පත් කරන්න මේ අරගලට හැකයාාව ලබිලතිනවා. ඒනිසා අපි අකණ්ඩව. ඒනිසා අපි අකණ්ඩව මේ අරගලය ක්‍රම වෙනස දක්වා. ක්‍රම වෙනස දක්වා අපි ක්‍රියාත්මත් කරනු. ඒ ක්‍රියාත්ම කිරීම හරහා අපි අරගලය ගමට අරගෙන කිහිල්ලා. ප්‍රාදේශය වශයෙන් නගරවශෙන් මේ අරගලය අපි තවර කල්ලා අපිහෙට ඔස්වන්න සූදානම් බෙලා ඉන්නවා. ඒත් එක්කම අද වෙනකොට. අද වෙනකොට මර්ධනය ඉතාමත් දැඩිව ක්‍රියත්මක වෙනවා.ඇයි බොහොම පැහැදිලකෙනවා මර්ධනය වැඩිවෙන තරමට අරගලය වර්ධනය වෙනවා. ඒක නවත් අන්න රජයක හැකියාවක් ලැබෙන්නේ. අපික බො පහැදිලෝකිනවා. නිසා නීතිකඥන ප්‍රජාව හැටියට එදා මිරිහානේදී. ආරම්භ කරා අරගල රුව වෙනුව පෙනස්සිටතින්න. මේ රටේ දෙැවන ප්‍රශ්නය වෙනුවෙන් පෙනිසිරීම. ඒ පෙනීසිතීම මේ අරගලේ විජ්‍යයක්ග්‍රහණ නවසංකරනත්තෙක් අපි නීතික්‍ය ප්‍රජාව හැටියට අරගලකරුව සමග අරගලයත් එෙක්ක අත්වල් බැඳ ගන්නවා කියන ප්‍රකාශය ලබාදෙනනවා ඒත් එක්කම මේ වනකො දැල්ලෙස මර්ධනනි භාජනයක තියන. අත් අඩං ගොඩ ගන්න පොලිසියට කැඳවන සිරගත කරන රක්ෂද බන්දරගාර ගතගන්න ගෙවල්ලෝට ගිහිල්ල. ට ගල්ලට ල් ර ෙන්න ෙන්න්න නසික පීඩන්යට පත් කන්න සියලු අරගලකරුව වෙනුවෙන් මේ නීතිකන ප්‍රජාව දසමකින් වත් පස්සරයන් නැතුව. එදාගේම අදත් අද වගේම හෙටත් අපි අරගල වෙනුවෙන් පෙනනිසිටලලා අරගල ජයග්‍රානයෙන් විජයක් ග්‍රාණ කර ගෙන යනක් සකට නීති ව හැඩියට පි අත්වල් බැඳ ගන්නවා කියන පැදිලි ප්‍රති ඥාව ලබාදන අර ල යේ.